Hai, Bu Wanse. Saya ada nggak? Ganti hati deh. Oh, ගණිතයක් තියෙනවා, සිංහලක් තියෙනවා. පරිසරේ නැහැ. හෙට පේපර් එකක් තියෙනවා. සූදානම් වෙන්න අද සහ හෙට පේපර් එකට සූදානම් වෙන්න ඕන මොකද? හයි. ඒක මම ඔයාලට දාන්නම් හොඳේ. බලමු ඉස්සර පාඩම් ටික ඉවර කරගෙන යමුකෝ පුතේ තා ටිකයි තියෙන්නේ. අසාලිම කරනවද මුලින්ම? නෑ පුතේ අසාලිම කරන්නේ නෑ. හොඳයි අපි පාඩමට යමු එහෙනම්. සර්පා වසරට අලුතින් සර්ප පොත් ගන්න ඕනද අලුතින්? අපෝ නෑ අපෝ නැහැ. ඒක කලබල වෙන්න එපා. හොඳද? මේ ඉන්නක අපි තාම වාරි බයි. ඕ ඉතර කලබල වෙන්න එපා. ටුටක් නේද ඉවසලා ඉන්න අපි ඊළඟට බලමු ඉස්සලා අපි මේ වැඩ ටික ඉවර කරගෙන යමු දැන් පහ වසරේ තියෙන්නේ මේවම තමයි තේරුණාද මීට වඩා පොඩ්ඩක් වෙනස් ටිකක් තියෙන ඉස්සලා අපි හතර වසර ටික හරියට ඉවර කරගෙන යමු නේද පුතේ රයිට් එහෙනම් ඔන්න සූදානම් වෙමු අපි සිංහල පාඩමට දැන් ගිය සතියේ අපි සාකච්ඡා කරේ දැන් අපි වාක්‍ය රටානේ කතා කරගෙන එන්නේ නේද අතීත කාලය තමයි අපි දිගටම සාකච්ඡා කරගෙන ආවේ ගිය සතියේ ඉතිතර සතියේ. ඔව් අසාලවීම නෑද? අතීත කාල මේද කරන්නේ. ඔව් ඒක තමයි. අතීත කාලයේ මේ ඒක වචන බහු වචන නේද? අතීත කාල ඒක වචන බහු වචන ඔයාලට පුළුවන් දැ. මම ඇහුවොත් එහෙම ඔව් අපි මතක් වෙනත් එක ටිකක් අහමුකෝ රයිට් මම වර්තමාන කාලයෙන් අහන්නම් ඔයාලා අතීත කාලය කියන්න මල්ලි උදෑසනම පාසල් යයි අතීත කාලයට හරවන්න මල්ලි උදෑසන පාසල් මල්ලි උදෑසන පාසල් උදෑසන පාසල් ගියේය හොඳයි පොත් පාඩම් කරයි නංගි පොත් පාඩම් කරයි ඔන්න වරද්ද ගන්න එපා තේරුණාද වරද්ද ගන්න එපා මල්ලිලා සෙල්ලම් කරති මල්ලිලා සෙල්ලම් කරති මල්ලිලා සෙල්ලම් කළේ මල්ලිලා සෙල්ලම් කළේ ආ මල්ලිලා සෙල්ලම් කළෝය නංගිලා තාලයට ගීත ගයති නංගිලා තාලයට ගීත දැන් පුතේ ඔය අතීත කාලයේ අපි ඉගෙන ගත්තේ නේද ස්ත්‍රීලිංග පුරුෂ ලිංග අතීත කාල බහුවචන වාක්‍ය දැන් උදාහරණයක් විදිහට මම මේ වාක්‍ය ටිකක් කියන්නම් අහගෙන ඉන්න මල්ලිලා පාසල් ගියෝය නංගිලා ගීත ගැයුවෝය අයියලා පොත් කියෙව්වෝය නේද මාමලා ගමට පැමිණියෝය වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කළෝය ඕය 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 ශබ්දය අතීත කාල බහුවචන වලදී බහුවචන වාක්‍ය වලදී ඕය ශබ්දයන බව දැන් ඔයාලා දන්නවා හැබැයි තව ශබ්දයක් අපට ගන්න පුළුවන් අතීත කාල බහුවචන ක්‍රියාපද වල ශබ්දය අන්න හරි ශබ්ද ඔව් තවත් බලන්නක් ඔව් හ ශබ්දය නේද එතකොට මල්ලිලා පාසල් ගියෝය කියන එක අපිට කියන්න පුළුවන් මල්ලිලා පාසල් ගියහ ගියහ මල්ලිලා පාසල් ගියහ
නංගිලා ගීත ගැයුවෝය නංගිලා ගීත ගැයුවා අයියලා පොත් කියෙව්වෝය අයියලා පොත් කියෙව්වහ මාමලා ගමට පැමිණියෝය වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කළෝය කළහ කළහ නේද හ වලින් අවසන් කරන්න පුළුවන් හ ඒකත් හොඳයිනේ නේද අතීත කාල බහුවචන වාක්‍යවල ක්‍රම දෙකක් තියෙනවා එකක් ඕය ශබ්දයෙන් අනිත් එක හ වලින් අවසන් කරනවා නේද හරි එහෙනම් මාතෘකාව ලියමු අතීත කාල සෑයි බෝඩ් එකේ කතරයක් ගහලා තියෙන්නේ හොරයි කම්මකෝ අතීත කාල බහුවචන වාක්‍ය වල තවත් ක්‍රමයක් සර් කියන්න සර් කියන්න ඔන්න බෝඩ් එකේ ලිව්වා නැත්තම් තවත් භාවිතයක් තවත් භාවිත කරන ක්‍රමයක් එතර දිගට ඕනේ අපි කෙටියෙන් ලියමු මල්ලිලා පාසල් යෝය මේක තව ක්‍රමයකට ලියන්න පුළුවන් මල්ලිලා පාසල් ගියහ ගියහ හැබැයි එතෙන්දි හයන්න ඈත් වෙන්නේ නැහැ යෝය නම් යයන් ඈත් වෙනවා නේ යෝය ගියහ ටික ලියා ගන්න ඔව් ලියා ගන්න ලියලා අපි කොටු කරලා තියමු යෝය ගියහ මේවා අමතක කරන්න එපා හොඳ පැහැදිලිව පුතේ මේවා සටහන් කරගන්න ඕන නේද අපි පහවස්තරට ගියාම ශිෂ්‍යත් විභාගයට සූදානම් වෙනකොට මේවා අපිට බලන්න තියෙන්න ඕන නේද සර්ලි ඉවරයි දැන් අයියලා අක්කලා සමහර අයියලා අක්කලා ඉන්නවා දැන් මේ සැරේ ශිෂ්‍යත් එළියන අයියලා අක්කලා ඒ ආයත සමහරට මේවා නේද බෑ ලියපු තැනක් හොයාගන්නත් නැහැ සමහරවිට එතකොට සමහර ටියුට් එකක් දීලා තිබුණොත් නම් හරි නේද ඒත් අපි ලියන එක තරම් අපිට හිතට නේද සර් පාඩවෙන්සලකින්ද ඕක කොට කරන්නේ අපි මේ ලියන්නේ මොකටද ඒක තවත් හිතේ හොඳට තියාගන්න නේද බැලුවට පස්සේ තමන් ලියන එක තමයි තමන්ට පුරුදු වෙන්නේ නේද වෙන කවුරුත් ලිව්වට වැඩක් නැහැ යහ යෝය කොටු කරන්න ඕන පාට පැන්සලකින්ද කොටු කරන්න ඕන පාට පැන්සලකින්ද ඕ පුතේ ඒක අපි හැමදාම එහෙමනේ නේද ඒව අහන්න එපා කොහොමත් එහෙමනේ එහෙනම් දැන් ඔයාලා හ දාලම කියන්න වාක්‍ය ටිකක් අර ඕය කියන එක ලියන්න ඕනේ නෑ හදාලම ලියන්නකෝ අංක 1 2 දාලා නංගිලා ගීත ගැයූහ අයියලා පොත් කියවූහ ඒ වගේම වෛද්‍යවරු තව හතරක් ලියමු එහෙනම් හතරක් අංක හතරක් දාන්න. සලාමත් හැදුවු.
දෙකක් දුද්දෝදය කිද? මාත් ඇඩුහ. සත්තුත්ගත හැකිද? පුළුවන් පුළුවන් පුතේ. සත්තුත්ගත හැකිද? ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැහැ බහුවචන ඕන නාම පදයක් ගන්න පුළුවන්. ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැහැ. සිංහයෝ වේගයෙන් දිව්හ මම මෙතන ටිකක් පෙන්නනවා. ඒකිනුත් ඔයාලට ගන්න පුළුවන්. කැමති නම් ඒවෙන් ලියන්න නැත්නම් හදලා ලියන්න. බල්ලෝ මහහඬින් බිරූහ. හැබැයි අප්‍රාණවාචී ගන්න බෑ. ප්‍රාණවාචීම වෙන්න ඕන. දෙකයිද ලියන්න ඕනේ? අනේ හතරක් ලියමු. ඒවයිත් ඔයාලා පාට පැන්සලින් ඉරි අඳින්න හ අකුරෙන් අවසන් වන වචන ගියහ ගැයූහ කියවූහ පැමිණියහ දැන් මේ කියවූහ කියන එක සමහරු නේද වැරදියටනේ කියෙව්වේ ආ කියවෝය කියවූහ ඌහ කලහ ඔන්න අතීත කාල බහුවචන වාක්‍යවල තවත් භාවිතාවක් නේද තවත් ක්‍රමයක් මං හිතලා වාක්‍ය හැදුවා. හොඳයි එකක් කියන්න. මාමලා ගමට පැමිණියහ. හරි. කේතකෝ පුත්‍රියෝහ. හරි. සර්සි තුලින් ඉවරයි. සඳුකි සිත්. නංගිලා පාඩම් කළ අක්කලා මල් කැඩුවහ. හරි. ඕ මේක ලේසියෙන් හිතලා කියන්න පුළුවන්. කමක් නැහැ කියන්න එපා මේ ලියලා තියන්න. තව ඕනම් 10ක් වුණත් ලියලා තියන්න. හොඳේ ගැටලුවක් නැහැ මම හතරක් ලියන්න කිව්වට 10ක් වුණත් ලියන්න පුළුවන්. හරි පුතේ අපි දැන් මේ පාඩමේ ඉහාට යමු. දැන් මේ අතීත කාල වාක්‍යම තමයි ඒ ඔයාලා දන්නවද මේ සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ඇය නේද කියන වචනය දාලා වාක්‍ය හදනවා ඇය නැත්නම් ඈ ඇය ඈ ඕ ඇය ඈ නේද වර්තමාන කාලවලදීත් අපි ඒක ඉගෙන ගත්තනේ එතකොට මේ ඒ වගේ වාක්‍යවලදී ඇය කියන එකෙන් පැහැදිලි වෙන්නේ ස්ත්‍රීලිංගනේ නේද ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක් ඇය කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන ඕන අම්මාටත් අපි ඇය කියලා කියන්න පුළුවන් අක්කාට නේද ආච්චි අම්මට ඕනම කෙනෙකුට ගුරුතුමියට ඇය ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක් හඳුන්වන්න ඈ සහ ඇය කියන වචන දෙක පාවිච්චි කරනවා එතකොට ඒව භාවිතා කරලත් අපිට වාක්‍ය හදන්න පුළුවන් නේද අතීත කාල වාක්‍ය අපිට එහෙමත් හදන්න පුළුවන් ඒකත් තව ක්‍රමයක් රයිට් උදාහරණයක් විදිහට අපි මේ ඡේදය පොඩ්ඩක් කියවන්න ඔයාලා
ඔබේ මගේ නැන්දා කියන ඡේදය නැන්දා තල අලුවා
සෑදුවාය ඇය සේතර අලුවා කෙන්තෙන්ට කොමාවක් දාලා නැහනේ ඇය අපට ඇය ඒවා ඇය ඒවා අපට දුන්නාය මම මේ වෙනස් කරලා ලියන්නේ ඇය ඒවා අපට දුන්නාය අලුවා සාධන ආකාරය ඔව් දුන්නාය කියන තැනින්ම දාන්නද ඔව් ඔව් අපි පොඩි ඡේදයක් ලියන්නේ මේ චූටි ඡේදයක් ලියන්නේ පැහැදිලි කළාය සර් ඔය ඡේදෙ කොටු කරගන්න පුළුවන් වෙන්න ලිව්වා ලියන්නද ඔව් කොටු කරගන්න පුළුවන් වෙන්න ලියන්න කොටු කරගන්න පුළුවන් වෙන්න ලියන්න ආකාරය පැහැදිලි කළාය රයිට් මෙන්න මම ගොඩක් දෙන්නේ නැහැ මේ ටිකයි දෙන්නවල් ලියන්න පුළුවන් ප්‍රමාණය විතරයි නේද මෙන්න ඒක වචන ස්ත්‍රීලිංග නාම පදය ඒක වචන ස්ත්‍රීලිංග නාම පදය හරි නේද මේක මේ මොකද්ද ඒක වචන ස්ත්‍රීලිංග නාම පදය ඕ මෙන්න ඒක වචන ස්ත්‍රීලිංග නාම පදය මේ ඒ වෙනුවට ඒක වචන ස්ත්‍රීලිංග ක්‍රියාපදය ඕ ස්ත්‍රීලිංග නාම පදයක් මේ තියෙන්නේ ඈ මෙන්න තව එකක් ඈය නේද දැන් මෙතනදී නම් මේ ඈ සහ ඈය යොදලා පැහැදිලි කරන්නේ නැන්දා ගැන දැන් සමහර මේක අම්මා වුණා නම් එතකොට ඈය කියන්නේ අම්මා නේද මෙතන ගුරුතුමිය වුණා නම් එතකොට මෙතන ඈය කියන්නේ ගුරුතුමිය ඈ කියන්නේ ගුරුතුමිය පැහැදිලිද දැන් බලමු අපි ක්‍රියාපදය තියලා තියෙන විදිය මේ ආය ශබ්දය නේද ස්ත්‍රීලිංග වලදී ඒකනේ නීතිය ස්ත්‍රීලිංග ඒකවචන වාක්‍ය වලදී අතීත කාලයේදී ආය ශබ්දය තබන්න ඕන නේද ආය ශබ්දේ නවසන් කරන්න ඕන රයිට් ඒකත් මේක තියෙනවා එහෙනම් කිසි ගැටලුවක් නැහැ වාක්‍ය ඔය නැන්දාගෙන එක කොටු කරලා දිනන අපිත් කොටු කරන්න ඕනද සර්? ඔව් වල කොටු කරලා පෙන්නන්න. ඒ නැන්දා වෙනුවට යොදපු වචනත් කොටු කරන්න මේ පාටින්ම. අය පුංචි ඡේදෙල. ඒක ෆ්‍රේම් එකක වගේ වටේ කොටුවක් ගහන්න ඕනද? ආ කැමති නම් මේ වටේ කොටුවක් අඳින්න පුළුවන්. නේද? එතකොට ගොඩක් පැහැදිලිව පේනවා. ඒක පස්සේ කරන්න දැන් කරන්න යන්න එපා. නේද? එපා කොටු මැද ඇඳ ඉන්න වෙන්නේ. පුළුවන් නම් ඉක්මනට එහෙම කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ මම එහෙම කරා සර් ආහා රයිට් ඕක ලියන අතරේ මම මේ ඈ ඇය ලියපු ඈ ඇය යොදපු වර්තමාන කාල වාක්‍ය ටිකක් ඔයාලට කියන්නම් එතකොට ඔයාලා ඒක අතීත කාලයට හරවන්න බලන්න මම කියන්නේ වර්තමාන කාල වාක්‍ය හොනේ ඇය ලස්සන ඇඳුමක් අඳින් ඇය ලස්සන ඇඳුමක් මම දැන් මම ගත්තේ
ඇය කියලානේ පටන් ගත්තේ. එතකොට ඔයාලත් ඇය කියලාම පටන් ගන්නවා. කියලා පටන් ගත්තත් අපිටත් පුළුවන් නේ කියලා පටන් ගන්න. ඔව් මම ඇය කියලා පටන් ගත්තොත් ඔයාලත් දාන්න ඕනේ ඇය කියලාම තමයි. ඈ කියලා පටන් ගත්තොත් ඈ කියලා පටන් ගන්න. හරි. රයිට් දෙක ඈ රසවත් ඇය කෙටි කතා පොතක් බලන්න. කෙටි පොතක් බැලුවා අය. කෙටි කතා පොතක්. ඈ මිහිරි ගීතයක් දැන් හරිද? අර සමහර වෙලාවට මේ සිග්නල් නැති ළමයි නේද මයික් එක ඔන් කරාට පස්සේ ටිකක් අමුතු ශබ්ද ඇහෙනවා. එහෙමනම් මයික් එක ඔන් කරන්න එපා. මයික් ඔන් කරලා නැතුණක් කමන්නේ නැහැ කියන්න. රයිට්. ඊළඟට ඇය මිහිරි ගීතයක් ගයයි. ඇය මිහිරි ගීතයක් ගයුවා. ඈ උදෑසනම අවදි වෙයි. ඈ උදෑසනම අවදි වුණාය. ඈ උදෑසනම අවදි වුණාය. අවදි වුවාය. හොඳයි. හරි. එහෙනම් ඒක ඔයාලට පුළුවන්. මෙන්න මම පෙන්නනවා දැන්. සර් මේ තේද කොට කරා ගන්න ඕනද? හා මම දැන් පෙන්නනවා ඔයාලට. ඔ නෑ පුතේ මේ කාගේ හරි ශබ්දයක් ඇහෙන්නේ මයික් එක ඔන් කරලා. අර දැන් නෑනේ නේද? දෙතන කැහෙනව ඒක. හරි දැන් අහගන්න මේ මම දැන් ඔයාලට පෙන්වනවා වාක්‍ය ටිකක් නේද? මේ වාක්‍ය වර්තමාන කාලද අතීත කාලද කියලා හොයාගන්න ඕනේ. හොඳේ? ඒක gedara වැඩක් විදියට දෙනවා. ඒක මං gedara වැඩක් විදියට දෙන්නේ දැන් ලියන්න යන්න එපා. දැනට ඕන හොයාගන්න විතරයි. රයිට් මේ තියෙන වාක්‍ය ටිකක්. මට ඉස්සර වෙලාම කියන වර්තමාන කාල වාක්‍ය මොනවද කියලා? ඇය පළතුරු ආහාරයට ගනී. ඔන්න හරි මම හරි දැම්මේ වර්තමාන කාලේ අතීත කාලේව තමයි මේ අනිත් ඒවා ආය ශබ්දේ තියෙන ඒවා නේ ඒවා අතීත කාල වාක්‍ය පැහැදිලිනේ ඔව් ඒ වගේ තව වාක්‍ය ටිකක් තියෙනවා ඒවත් ඔයාලා එහෙම තෝරන්න ඕන මෙන්න මේ වගේ කොටුවක් මම දෙනවා වගුවක් එතකොට ඒ වගුවේ දෙපැත්තට ගන්න තියෙන්නේ හොඳේ ඒක gederati දියමු අපි ඒක gederati කරමු ඒක මම හදලා දාන්නම් මේ මාමා කියන ඡේදයක් කියවමු පුතේ අපි මාමා කියන ඡේදය කියවමු ඒක
මෙන්න ඔහු යොදන්න පුළුවන් තැනක් නේද මාමා පුරුෂ ලිංග ඒක වචන වෙනුවට අපිට ඔහු යොදන්න පුළුවන් ඔය මම කොටු කරන්නේ මාමා වෙනුවට ඔහු නේද ඔහු පත්‍රයකටද ඇව්වේ නේද ඔහුගේ මේ තියෙන ඔහු බලමු අපි ක්‍රියාපදයක් ගැලපෙන විදිහට තියලාද කියලා ඔහු ඕනෑම මාතෘකාවක් පිළිබඳ කවි සෑදීමට සමතෙකි. ඔහු සුන්දර රැය යන්න පිළිබඳව අලංකාර කවි පන්තියක් ලියුවේය. අතීත කාලයේදී ඒ શબ્දය නේද? ඒ කවි පන්තියේ පත්‍රයකටදී යැව්වේය. නේද? ඔහු බොහෝ සතුටට පත් වුණේය. හරිනේ? එහෙනම් මේ ස්ත්‍රීලිංග නෙමෙයි මෙතන පුරුෂ ලිංග ඒකවචන නාම පදයකට අපට ඔහු යොදන්නත් පුළුවන්. අර ඇය දුව වගේ තේරුණාද ඔහු යොදන්නත් අපිට හැකියාව තියෙනවා පැහැදිලිනේ මම මේක ඔයාලට නේද ගෙදර වැඩක් විදියට දෙන්නේ ඒකයි මේ පෙන්වන්නේ මේක ගෙදර වැඩක් විදියට තමයි මේක දෙන්නේ හොඳේ රයිට් ඊළඟ කොටසත් බලා ගන්න අපි ඊළඟ කොටසත් අපි බලමු දැන් තේරෙනවනේ නේද එකක් අපි දැන් කරලා තියෙන්නේ ඒ නිසා අනිත් ඒවා අපට බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඊට පස්සේ අර වගේ නම් මම මේ දෙපැත්තට වාක්‍ය ලියන්න එවන්නම් ඔයාලට නේද ඒක ඔයාලා ඒ දෙපැත්තට දාන්න නේද වර්තමාන කාල අතීත කාල කියලා හොඳේ වර්තමාන කාල අතීත කාල කියලා එහෙම දාන්න රයිට් ඊට පස්සේ ඔ මේ තියෙන්නේ මෙන්න මේක තමයි දෙපැත්තට දාන්න ඕන ඊළඟට මේ ඌයේ දෙන ඒවා අරයිට් මේ සුරතල් වතුපැටියා ගැන තමයි මේ ඡේදයේ තියෙන්නේ නේද කියවන්න එපා අහගෙන ඉන්න සුරතල් වතුපැටියා අහන් ඉන්න අහන් ඉන්න මේ ගෙදර වැටික ෆෝනකට එවනවනේ ඔව් මම ගෙදර වැට දානවා ඔව් ඔයාලා අහගෙන ඉන්න කොට කියවන්න සැලපෙනවා ඌ කියවන්න එපා කවුරුත් අහගෙන ඉන්න විතරයි නේද සුරතල් වතුපැටියා මෙන්න ඒ වෙනුවට ඌගේ කියන එක දාලා ඌ ඌ නේද ඌට ඌට ඔව් ඌ ඌ ඌට ඒක තමයි ඌ කිය වචනේ තියෙනවා නේද හොඳයි දැන් අපි ක්‍රියාපදයක් බලමු ඒ ගැළපෙන විදිහට තියෙනවද කියලා ඔව් ගැළපෙයි කියන්නේ නවසන් කරලා තියෙනවා නැගිටේ සුපැටියා ඒක වචන වලදී අතීත කාලයේදී එහෙමනේ ඒ શબ્දේ කියලා මේ කලේ කලේ කෑවේ 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 සතෙක්ගේ නමක් වෙනුවට අපට ඌ කියන වචනය යොදා ගන්න පුළුවන් ක්‍රියාපදත් ඊට ගැළපෙන විදිහට අපි තියන්න ඕන. ඉතින් ඒකෙත් gedara වැඩ ටිකක් තියෙනවා. ඒකත් මම අද ලේවන්නම්. එතකොට ඒ වැඩෙත් ඔයාලා කරන්න. හොඳේ. එතනක් තියෙනවා පොඩි පොඩි වැඩ ටිකක්. දැන් ලේසියිනේ ඔයාලට ක්‍රමේ දාන්න නිසා කිසි ගැටලුවක් නැහැ. නේද අපිට වර්තමාන කාල අතීත කාල වලට හරවන්න පුළුවන්. ඔය විදියටම ඔහු යෙදුණු එකකුත් තියෙනවා. තේරුණාද? ඔහු යෙදුණු ඒකක් කරන්න ඔයාලා ඒකට අර විදියට මම ඡේදයක් එවන්නම්. දැන් පේපර් එක ගන්නකොට මේ ඒ ටික ඔක්කොම ගන්නවා නම් හොඳයි. නේද? මම අද හදලා දාන්නම් ඒක. පාඩමෙන් පස්සේ ඒ ටික හදලා දාන්නම්. එතකොට ඒ ටික ඔයාලා පේපර් එකත් එක්කම අරගෙන සිංහල පොතේ අලවල කරන්න. හරි? නැත්නම් ලියන්නත් පුළුවන්. කෙනෙකුට ඉතින් ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් මේ වැඩේ කරන්න එතනින් අපේ සිංහල පාඩම නේද? හතර වසර සිංහල පාඩම් ටිකේ අවසානය එතන තියෙන්නේ. හැබැයි තව ටිකක් තියෙනවා පුතේ. අක්ෂර විඤ්ඤාසය කියලා. නේද අක්ෂර විඤ්ඤාතය කියලා කොටසක් තියෙනවා ඒකට ඔයාලට ටියුට් එකක් තියෙනවා සර් ටියුට් එකක් හදලා තියෙන එකට
ඒක ඔයාලා ටියුට් එක අතට ගත්තට පස්සේ තමයි අපි මේ පාඩම කරන්නේ. මම අර ඔයාලට කිව්වනේ පේපර් එවනවා කියලා වාර අවසාන පේපර්. ඒ පේපර් එක ටියුට් එකත් ඔයාලට ලැබෙනවා. තේරුණාද? එතකොට අපි පේපර් ටික ලියලා දෙසැම්බර් මාසයේ මුලදී අර ටියුට් එක ඉවර කරනවා. පේපර් ලියලා ඉවර කරලා මේ වැඩේ කරන්න. හොඳයි. අක්ෂර විඤ්ඤාසයේ කොටස කරනවා. එතකොට ඒක ටියුට් එකේදී ඔයාලට කරන්න පුළුවන්. ටිකක් ලොකු ටියුට් එකක් තියෙන්නේ. ඒ වැඩේ එතනින් කරාම එතකොට සිංගල් පාඩම ඒ සිංගල් පාඩම් ටික ඔතනින් අවසන් වෙනවා. තේරුණාද? ටියුට් එක කරාම සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ඉවරයි. ටියුට් එක ඔයාලගේ අතට අරගෙන ඕනේ. දැන් පොතේ කරන්න තියෙන්නේ මෙච්චරද? ඔව් පොතේ කරන්න තියෙන්නේ එතකොට ඉච්චර නෑ තව තියෙනවා. නේද? ඇයි අපි පුනරීක්ෂණ අභ්‍යාස කරන්න තියෙනවා. හරිද? මිනිත්තු දෙකක විවේකයක් දෙන්නම් ගණන් පාඩමට ලෑස්ති වෙන්න. හොඳේ.